मैं उससे यार काम मेरा टा बैठने नहीं इससे लाभ बैठने आता टा अरे तो इतने आता क्या अरे आटा हाँ 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 देवनी आईसी अरे आने ओ देवनी आटा मुंबई देखो काकुल पेन नोंद काकुल ना तो गंदा ना कपड़ा काकुल नहीं මේ ඈත වෙන දූපතේ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සංචාරණය කරනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල තමයි අලි ඇතු වැඩිපුරම මේකේ දකින්න පුළුවන්. ඒකට මේ අශෝක කියලා ඉන්න ඇතා තමයි මේකේ දීර්ඝකාලීනව දවසක් කර දවසක් හෝ දූපතට පීනගෙන ඇවිල්ලා අංගමැඩිල්ල රක්ෂිතේ ඉඳන් දූපතට පීනගෙන ඇවිල්ලා දූපතේ කාලය ගත කරලා තියෙන ආහාර මේ ද්‍රව්‍ය අරගෙන අපව පීනලා යන්නේ මේ අංගමැඩිල්ල රක්ෂිතේට. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ වගේ වෙනකොට අලියත් 18ක් 20ක් වගේ ප්‍රමාණයක් මේකේ දක් ගන්න පුළුවන්. ඒතකොට මෙයාලා ඔක්කොම ඉන්නේ කොයි වගේ කාලයකද? ඒ කියන්නේ දවල් කාලේ, රාත්‍රී කාලේ. රාත්‍රී කාලේදී මේ කට්ටිය රාත්‍රී කාලේ ගම්මාන වලට ගොඩක් කිට්ටුවට එනවා. ගම්මාන වලට අලිවට කඩාගෙන ගම්මදින අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඊට අමතරව දවල් කාලේ ඉස්සරිසරන්නේ මේ දූපත් දෙක අතර සංචාරණය කරන එක තමයි දැක් ගන්න පුළුවන්. ඒතර මෙයාලට කෑම එහෙම කොහොමද? මේ දූපතේ ආශ්‍රිතව ජලයේ තියෙන ජලජ පැලෑටි සහ දූපතේ වැවෙන ශාක ආහාරයට ගනිමින් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට දැන් මෙයාලගේ ඇත්තම නිජබිම්ම එල කොහෙද? ඒ කියන්නේ දැන් නිජබිම්ම මේගොල්ලෝගේ නිජබිම්ම ඇත්තම ඈතින් පේන වස්ගමුව වනාන්තරය තමයි. වස්ගමුව වනාන්තරයෙන් අලියත්තු සමග ඇති වෙන ගස්ඨනවලදී මේගොල්ලෝ මග ඇරලා ඇවිල්ලා බේරිලා ඉන්න ස්ථානයක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. දැන්ට කොච්චරක් විතර වැඩිම වගේ මේකට ඇවිල්ලා දිනවා? මම මේකේ දැකලා තියෙනවා අලි ඇත්තු 3 දෙනෙක් සහ අලි 18 දෙනෙක් 20 දෙනෙක් වගේ මම දැකලා තියෙනවා මේකේ මීට කලින්. මේ කොහොම සංචාරක ආකර්ෂණය එහෙම කොහොමද මේකට කොහොම මේක ඩෙවලොප් කරොත්? සංචාරක ආකර්ෂණය දැනට සංචාරක ව්‍යාපාරයේ බොහොම සුළු දෙනෙක් මේක විදේශිකයන්ට අලි ඇත්තු පෙන්වන එක මේ රැකියාව විදියට කරගෙන යනවා. ඊට අමතරව ලොකු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. පොළොන්නරුවේ සංචාර කර්මාන්තයේ මේකෙන් ලොකු මේකක් ඇති වෙන්නේ නැහැ. මේ ගල්විහාරයේ වගේ රුයින්ස් ඒරියා එක ඇරෙන්න. මේ වගේ ස්ථාන වල සංචාරකයන්ට පාසුකම් දිනු කරලා සංචාරක කර්මාන්තයෙන් ඊට වඩා ලොකු තැනකට ගෙනියන්න පුළුවන් ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්න පාලකයන්ගේ ඇස් යොමු වෙන්න කියලා තමයි